මේ හැමෝම කිව්වා ආකාරයට අද අපි සියලුම දෙනා එකට එකතු වෙලා ඉන්නේ මේ අපේ ජයග්‍රහණය වෙනුවෙන් නෙමෙයි රටේ ඉදිරි අනාගතයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒක තමයි මේ සියලුම දෙනා නිල් පාට කොළ පාට රතු පාට දේශපාලනයෙන් මිදිලා අපි රටක් විදිහට ඉදිරියට යමු කියන තැන ඉඳලා තමයි අද මේ සියලුම පාර්ශවයන් එකතු වෙලා තියෙන්නේ ඒ සියලු මත තියෙන සියලු විවිධ වූ අදහස් තියෙන දේශපාලන අධිකාරිය අද එකට එකතු වෙලා තියෙන්නේ එදා 20/22 අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නික්ම යෑම තුළ මේ රටේ ඇති වුණ ඒ ආර්ථික විප්ලවයේ ආර්ථික පසුබෑම සහ සංවර්ධන පසුබෑමත් එක්ක සියලු නායකයෝ පසුපසට යද්දී එදා රට බාරගත්තේ රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිතුමා වත්මන් ජනාධිපතිතුමා මං හිතන්නේ ලෝකේ බලය ගන්න අමාරුම තැන තමයි දේශපාලන බලය. හැබැයි බන් දේශීයක තියලා සියලු නායකයන්ට ආරාධනා කරා කිසිවෙක බලය ගන්න ඒ නායකත්වය ගන්න ඉදිරිපත් වුණ නෑ. එනිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ මැතිවරණය තුලදී ජයග්‍රහණය කරා රැගෙන යන්න ඕනේ කවුද කියන එක ඔබ ඉතාම බුද්ධිමත්ව ඉතාම හැඟීම් බරව හිතර කටයුතු කරන්න ඕනේ අවස්ථාවක්. වෛරීය දේශපාලනයෙන් මිදිලා අද උපදින දරුවට සුරක්ෂිත රටක් තුළ සංවර්ධිත රටක් බිහි කිරීමේ වගකීම ඔබ අප සියලු දෙනාටම තියෙනවා. ඒ වගකීම මේ මොහොතේ ඔබ ගත්තේ නැත්නම් අපිට දවසක අර බංග්ලාදේශයේ වගේ කඳුළු හලන්න වෙනවා. පාරක් පාරක් ගානේ වැටිලා මැරෙන්න වෙනවා. ඒ නිසා අපි ඔබ සියලු දෙනා එකතු වුණ මොහොතේ ගමක් ගමක් ගානේ යන්න, ගෑක් ගෑක් ගානේ යන්න මේ මැතිවරණයේ තියෙන වටිනාකම අනාගතයේ තියෙන අවදානම අපි පහදලා දීලා අපේ ආදරණීය ජනතාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි එකතු කරගත යුතු වෙනවා. ඒ නිසා තමයි අද කොතරම් දුෂ්කරතා තිබ්බත් කොතරම් අමාරුකම් තිබ්බත් මාවනල්ල ආසනේ සියලුම ජනතාව මේ අවස්ථාවට එකතු වෙලා ඒ ආශිර්වාදයේ ශක්තිය ලබා දෙන්න කටයුතු කළා තියෙන්නේ. අපිට වගකීමක් තියෙනවා අනාගතේ බාර ගන්න ඉන්න තරුණ පිරිස අද උපදින දරුවා ඒ දරුවන්ට සුරක්ෂිත රටක් හදලා දෙන්න. ආසියාවේ වේගෙන්ම සංවර්ධනය වුණ රට තමයි 2015 අපේ පුංචි රට. ඒ යුගයට එතැනට නැවත අපිට මේ රට රැගෙන යන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. අපේක්ෂක 38 දෙනෙක් ඉන්නවා. හැබැයි අත්දැකීම් නැති ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා නැති මේ බිමේ ජනතාවගේ දුක කඳුල හඳුනන් නැති ඒ අපේක්ෂයන් වෙනුවෙන් ඔබ පෙනී සිටිනවද? ජනතාවගේ දුක නිවුව ජනතාවට සතුට ගෙනව මහින්ද රාජපක්ෂ කියන රනිල් වික්‍රමසිංහ කියන නායකයාගේ නායකත්වය ශක්තිමත් කරන්න ඔබ සියලු දෙනා කටයුතු කරනවද කියන එක අපි සිතිය යුතු වෙනවා. ඒ නිසා මාවනල්ල ආසනේ ජනතාව විතරක් නෙමෙයි කෑගල දිස්ත්‍රික්කයේ සියලුම ජනතාව එකට එකතු වෙලා සැප්තැම්බර් මාසේ 21 දකින තීරණාත්මක දවසේ පක්ෂපාත අමතක කළා, ජාති ආගම් කුල ભેද අමතක කළා. අපි මේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කටයුතු කරමු. මොකද 20/22 අප දුින්ද දුක අපිට අමතක නැහැ. පොලිං යුගය නිමා කළා. අපේ රටේ නිදහස උදා කර දුන්නා. ඒ නිදහස් නිවහල් රටේ ආර්ථික පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි අද අපිට කඩේට ගියාම ඕන බඩුවක් ගන්න තියෙන පුළුවන්කම තියෙනව නේද? එදා කිරිපිටි ටික නැතුව, බෙහෙත් ටික නැතුව, ඩීසල් ටික නැතුව අපි අනන්ත අප්‍රමාණ දුක් විඳා. ඒ නිසා මේ නායකත්වයේ ඉදිරියට ගෙන යන්න පුළුවන් සම මේ රටේ ආර්ථික ශක්තිමත් කරමින් ආසියාවේ ආශ්චර්ය කර යන ගමන ශක්තිමත් කරන්න පුළුවන් ජාත්‍යන්තරයේ සියලු සම්බන්ධතාත් එක්ක ඒකරාශී කරගනිමින් විවිධ අදහස් තියෙන සියලු පක්ෂ ඒකරාශී කරගනිමින් අද මේ රටට ඉදිරි අනාගතයට බලාපොරොත්තු සහගතව බලන්න පුළුවන් තරුණ තරුණියට අපේ රටේ කුෂි කර්මාන්තේ හරහා අපේ ව්‍යවසායකින් බිහි කරමින් කාන්තාව මුල් කරගෙන කාන්තාවගේ ආර්ථිකයේ ගොඩනගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තියෙන මේ මොහොතේ ඒ වැඩසටහන් ටික ගමේ සංවර්ධනය, පාර හදන එක, පන්සල හදන එක අපි මේ වැඩසටහන් තුල ආර්ථික අමාරුකම් මැද්දේ අවුරුදු දෙකක් වෙනි කෙටි කාලයක් තුල නැවත ආරම්භ කරලා තියෙනවා. ඒ සියලු දේ ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා අපි ඔබ සියලුම දෙනාට ආරාධනා කරන්නේ 20/22, 20/24 සැප්තැම්බර් 21 වෙනිදා කියන දවසේ ඔබ සියලුම දෙනා එකරාශී වෙලා
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් නෙමෙයි රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දේ එකතු කරන්න කියන එක මතක් කර සිටිමින් මේ අවස්ථාවට සහභාගී වුණ ඔබ සියලුම දෙනාට මාගේ සුභාශිංසන ස්තුතිය වගේම සුභානාගතයක් ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි.